ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතාපි පුප්පරා සිම්හා කෛරාමාලා කුණේ බහුම්. ඒවං ජාතේන මච්චේන අත්තබ්බං කුසලං බහුන්ති. පින්වත්නි, පිළිවෙලින් පවත්වාගෙන එන ධම්මපද දේශනා මාලාවේ අද 42 වැනි දේශනාවටයි අපි යොමු වෙන්නේ. මාතෘකා කරගත්තා යතාපි පුප්පරාසිම්හා. යම්සේ මාලාකාරයෙක් කෛරා මාලා ගුණේ බහු, බොහෝ මල් මාලා හදනව වගේ. ඒවං ජාතේන මච්චේන, එසේම උපන් මිනිසා විසින්, කත්තබ්බං කුසලං බහුම්, බොහෝ කුසල් කළ යුතුය කියනක තමයි මේ මාතෘකා ගාථාවේ කෙටි අර්ථය. අංගරට බද්දියරවර වාසය කළා මෙණ්ඩක කියලා සිටුවරේ. එතුමාගේ පුතාගේ නම ධනංජය සිටුතුමා. ඒ ධනංජය සිටුතුමාගේ බිරිඳගේ නම සුමනා දේවියයි. විශාඛාව කියන්නේ අන්නේ ධනංජය සිටුතුමාගේ සුමනා දේවියගේ දියණිය. ඒ දියණියට වයස අවුරුදු 7 දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝරත්නය පිරිවරාගෙන බද්දියනුවරට වැඩම කරනවා. හේතුව පිං ඇති සත්‍යෝ එහි ඉන්නවා. සේල බ්‍රාහ්මණාදී ඒ අයට නිවන් අවබෝධ කර දෙන්න, විශේෂයෙන් මෙණ්ඩක සිටුතුමා පවුලේ අයටත් ධර්ම අවබෝධය සිදු කරන්නත් බොහෝ අයට යහපත සැනසිල්ල පිණිසයි බුදුරජාණන් වහන්සේ එනුවරට වඩින්නේ. තෝට විශාඛාවගේ වයස අවුරුදු 7යි වෙනකොට. එහෙම වැඩම කරද්දී භාග්‍යවතුන් වහන්සේව පිළිගන්න යෙහෙළියෝ 500ක් එක්ක සැරසිලා මල් දාම අරගෙන පෙරගමන් කළේ මේ විශාඛාව. ඉතින් ඒ වෙලාවේ දේශනා කරපු ධර්මය අහලා විශාඛාව අවුරුදු 7දී සෝතාපන්න ඵලයට පත් වුණා. එතකොට එහෙම වාසය කළා. කාලය ගත වෙද්දී කොසල් මහ රජතුමාට අවශ්‍ය වුණා මේ රජගහනුවර ඉන්නවා මහා ධනති සිටුවරු 5 දෙනෙක්. එයින් ප්‍රධානම සිටුවරයාගේ නම තමයි අපි දැන් කිව්වේ මෙණ්ඩක සිටුතුමා. තව ඉන්නවා ජෝතිය සිටුතුමා, ජටිල සිටුතුමා, පුන්නක සිටුතුමා, කාක වලිය කියන සිටුතුමා. මහා සිටුවරු 5 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ කොසල් රජතුමා එනම කොසල් රාජධානී ඉඳගෙන බිම්බිසාර රජතුමා හම්බ වෙන්න ඇවික්කෙන ඔබතුමා ළඟ මහා ධනති සිටුවරු 5 දෙනෙක් මේ රාජ්‍යයේ ඉන්නවා. එයින් එක්කෙනෙක් මට දෙන්න කියනවා. එතකොට බිම්බිසාර රජතුමා උත්තර දෙන්නේ
මේ මහා සිටුවරු පස් දෙනා මහා පොළොව වගේ හොල්ලන්න බෑ. අපි කිව්වත් එයා යන්නේ නැ, යන්න බෑ. ඒ තරම් සම්පත් මේ භූමිය යාලගේ පිහිටලා තියෙනවා. මේ මාලිගා, දේපල, ඉඩකඩම්, සේවක පිරිස් ගත්තොත් ඒව අරගෙන තව කොහෙවත් යන්න අමාරුයි. එනිසා ඒක කරන්න බැරි වෙයි කියලා මතක් කළා. ඉතින් ඒ වෙලාවේ නැවතත් කුසල රජතුමා කියන සිටුවරේ අරගෙන මිස මම මෙහෙන් යන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අමති මණ්ඩලෙත් ඒ කතා කරලා අදහසකට එනවා මෙන්ඩක සිටුතුමාගේ පුතා ධනංජය එයා කැමති නම් එයාව එක්කගෙන යන්න කියමු. ඒ අදහස තමා සාකච්ඡා වුණේ. එයානු ධනංජය සිටුතුමා කැඳවලා මේ කතාව මතක් කළා. මහා සිටුවරුන්ගෙන් කෙනෙක් කියලා, නමුත් එහෙම කරන්න බෑ. ඔබතුමා කැමතිද එහෙ යන්න කියලා. රජතුමා අණ කරනවා නම් මම යන්නම් කියනවා. ආ එහෙනම් හොඳයි, ගමනට ලෑස්ති වෙන්න කිව්වා. අර පිරිවර සේනා සහිතව ධනංජය සිටුතුමා, සුමනා දේවියත්, විශාකාව ඇතුළු මහා සේවක පිරිසකුත් එක්ක මේ පිරිස සැවැත් නුවර පැත්තට නැත්තම් රජගහ නුවරින් පිටත් වෙලා සැවැත් නුවරට යන්න පාරට බැස්සා. එමේ අනාතරේ හවස්සරුව එක තැනක නවා තැන් ගත්තා. ඒ වෙලාවේ අහනවා රජතුමාගෙන්, කොසල රජතුමාගෙන් ධනංජය සිටුතුමා, මේ ඔබතුමාගේ රාජ්‍යද? ඔව්. මෙතන ඉඳන් අගනුවරට කොච්චර දුරද? යොදුන් හතයි. එහෙනම් රජතුමනි, අපේ පිරිසත් බොහොම වැඩිනේ. ඇතුල් නුවර ගිහිල්ලා අපිට ඉන්න ඉඩකඩ මදි. හරිම අමාරුයි ඒක අපිට. සෝ අපි මෙතන නුවරක් හදාගෙන මෙතන ඉන්නම් කියලා. ඉතින් ඒකට කැමති වෙනවා. එහෙනම් රජතුමා එතන මාලිගා හදලා දීලා එතුමා රාජ්‍යට යනවා. හවස්වරුවක නවාතැන් ගත්තු නිසා පාලියෙන් හවසට කියන්නේ සාකේත. මේ නගර නම සාකේත නගරයයි. එතකොට විශාකාවගේ පියතුමා මෑණියන් වාසය කරපු හදපු නගරේ තමයි බොහෝ තැන්වල සඳහන් වෙන සූත්‍රවල විනය පවා සාකේත නගරය. සැවැත් නුවරට ළඟම තියෙන නගරේ. ඉතින් ඒ නිසා ඒ නගරය නිර්මාණය කළා. එහෙම කාලය ගෙවෙද්දි විශාකාවගේ වයස දැන් අවුරුදු 16ක්. ඒ වෙනකොට සැවැත් නුවරත් හිටිය සිටු කෙනෙක් මිගාර සිටුතුමා කියලා. ඒ මිගාර සිටුතුමාට හිටිය පූර්ණ වර්ධන කියලා තරුණ පුතෙක්. එයාට විවාහයක් සඳහා යෝජනා කරත් පූර්ණ වර්ධන කැමති වුණේ නැහැ. විවාහයක් කියන්නේ කරදරයක් කියලා තමයි එතුමා සැලකුවේ. ඉතින් මව්පියන්ගෙන් බේරෙන්න බැරිම තැනකුව පංච කල්ලාණි යුක්ත කුමාරිකාවක් ලැබුණොත් විතරක් විවාහ වෙනවයි කියලා බේරෙන්න බැරි නිසා. ඒ පාර 108ක් බමුණෝ කැඳවලා කන්න බොන්න දීලා 8 දෙනෙක් බමුණන් විටත් කරලා යවුවා. පංච කල්යාණි යුක්ත කාන්තාවක් නැත්තම් කුල කුමාරිකාවක් හම්බ වුණොත් ලක්ෂයක් වටින මාලයක් දුන්න ඒකත් කාරේ දාලා නියම කරගෙන එන්න කියලා. මේ බමුණෝ දඹදිව පුරා ඇවිදලා නැති දෙන ආය එන වෙලාවේ සාකේත නුවර උත්සව සමය, උත්සව දවස්. ඒ දවස්වලට මාලිගා වලින් එළියට බහින්න නැති කුල කුමාරිකාවරු බහිනව එළියට. ඒ කුමාරිකාව බලන්න කුමාරවරු තුම්මං හන්දි වලට රැස් වෙලා ඉන්නවා. එයාලා මල් මාලා හදාගෙන ඉන්නවා. තමන්ට ගැලපෙන කුමාරිකාවක් දැක්කොත් ඒ මොහොතේම මල් මාලේ පළඳවල තමන්ගේ සහකාරිය කරගන්නයි මේ ඉන්නේ. ඔකර නැකත් කෙලි කියලා කියනවා. නටනවා, ගයනවා, විනෝද වෙනවා. ඔය බොහෝ සනකිරි තියෙන දවස්. ඉතින් ඒ මොහොතේ ඒ අවස්සල ඒ දිනේත් බමුණු ටික ඇවිල්ලා දැන් බලන්ගෙන මෙතෙන් දිනම් හොයාගන්න පුළුවන් වෙයි. මොකද ගොඩක් අයින නිසා 500ක් පිරිවර කාන්තාවන්ත් එක්ක, කුමාරිකාවරුත් එක්ක විශාකාවත් ගඟට ගිහිල්ලා තියෙනවා නාන. ගඟ ළඟට යද්දිම මහා වර්ෂාවක් ඇදහැරිලා තියෙනවා. ඒ වැස්ස ඇදහැරෙනකොට අනිත් කුමාරිකාව 500 දුවල ගිහිල්ලා ශාලාවට ගොඩ වුණා. අර බමුණු ඉන්නේ ශාලා, විශාකාව හිමින්. අපි කියන ඇත් ගමනින් ගියයි කියනවා. තෙමෙද්දි ඇත් ගමනින් ගිහින් තියෙනවා. දැන් අර බමුණුන්ට පේනවා මේ විශාකාවට කල්යාණ හතරක් තියෙනවා. කෙස් කලඹ දිගයි, මොනඩ පිලක් වගේ,
කේශ කල්යාණි තියෙනවා. මාංශ අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා, මාංශ කල්යාණෙත් තියෙනවා. චවි කල්යාණය පැහැපත් සමක් තියෙනවා, ලප කැලල් නැති. වයං කල්යාණය වයස පේන්නේ. ඒක සාමාන්‍යයෙන් කියන දරුවන් 10 දෙනෙක් බිහි කළත් එක දරුවෙක් බිහි කරපු මවක්සේ තරුණ බව රැකෙන බව. ඒක පිනක්. බර කල්යාණ පහෙන් හතරක් මේ කිව්වා වයං කල්යාණය. එකක් පේනුන්නේ තමයි දන්ත කල්යාණය. ඔය දන්ත කල්යාණය බලන්න විදියක් නැහැ, කටරින්න එපා. එනිසා බමුණු අට දෙනා කතා කරගෙන ඉතින් මෙයාට නෝක් කාඩුවක් කිව්වා. මොකද කිව්වේ? මේ කෙල්ල නම් හරි කම්මැලි කෙල්ලෙක්. අනිත් 500ක් කියලියෝ දුවන් එද්දි මෙයා හිමීට ආවා. මෙයාට හොද්දක්වත් හදලා දෙන්න බැරි වෙයි ස්වාමියාට බැඳපු දවසක. වෙලාව යනවනේ හරියට. එහෙමයි කිව්වේ. ඉතින් විශාකව මොකද්ද කියන්නේ කියලා. අපි දැන් තරහා ගියාම අහන මොකද්ද කියන්නේ කියලා වළියට යනකොට. ඔනේ ඉතින් මුකුත් කියන්නේ වාගෙන තමයි කතා. මං ගැන මොකද්ද කතා කරේ? වාරි කම්මැලිනේ මේ හිමින් ආවේයි. අර ගෑනු ළමයි ටික දුවගෙන ආවා. එයා මේ වැස්සේ තෙමි තෙමි හිමින් ආවා. ඒ වාර විශාකව කතා කරන්න පටන් ගත්තා. විශාකව කිව්වා කුල කුමාරිකාව දිවීම අශෝභනයි. ස්ත්‍රී ශරීරය හොල්වමින් දුවන්නේ නැහැ. ඒ දිවීම අශෝභනයි. ඒ නිසයි මම මේ ලැසි ගමනින් ආවේ. ඒ වගේම දැන් ওই දුවනකොට වැටුනොත්, මගේ අතප්පයක් කැඩුනොත්, කොන්ද කැඩුනොත් මගේ මව්පියන්ට මාව දීක දෙන්න බැරි වෙනවා. ආන්නේ කරුණු කාරණා හිතලා මම ලැසි ගමනින් ආවා කිව්වා. හරියට හිත පැහැදුනා. විස්තර ඇව්වා මව්පියන් ගැන. ඒවත් කිව්වා මාලිගාවට ගිහිල්ලා ඒ මව්පියන්ගේ අවසරෙත් අරගෙන විශාකාවට රන්මාලේ පළඳවලා මේ මගුල තීන්දු කළා. සවැත් නුවරට ගිහිල්ලා මිගාර සිටු කුලයටත් ඒ බව මතක් කළා. චාරිත්‍රානුකූලව මේ විවාහය සිද්ධ වුණා. තොට විශාකාවට අර අන්තිම කල්යාණේ තමයි දන්ත කල්යාණෙත් තිබිලා. විවාහයට කලින් දවසේ රාත්‍රියේ ධනංජය සිටුතුමා, ඒ කියන්නේ තාත්තා, මේ දුවට අවවාද සමූහයක් දෙනවා. මේව සඳහන් කරනවා. ඇතුළත ගිනි පිටත නොදී යුතුයි. ඔය වගේ කතාවක් තියෙනවා. ඉතින් පොතට යොමුවම පොඩ්ඩක් පොතේ ලස්සන කතාවක් තියෙනවා මේකට. පොතට අනුව මෙතන ඉඳන් කතා කරන්න. මොකද කෙටි කරන්න ඕන නිසා මම මේ මතකෙන් කිව්වේ. දැන් මෙතන ඉඳලා දැන් අය විවාහය තීන්දුව වෙන වෙලාව ඉඳන් යෝජනාවක් ආපු තැන ඉඳන් පයින් යාම සුසු නෑ කියලා රතෙන් තමයි එයා ගිහින් තියෙන්නේ. විශාකාව ගිහින් තියෙන්නේ. ඉතින් මේ සිටු පවුල් දෙක අතර විවාහ ගිවිස ගැනීම පිළිබඳ ලිපි හුවමාරු වෙලා තියෙනවා. අපි ඒක දැන් දැකලා නැහැනේ. සවැත් නුවරදීය. ස්තුති පූර්වකව ලියමි. මහා සිතානනි, ඔබගේ දුව කැඳවාගෙන ඉන්න ලබන මාස ඔය දවස දාලා තියෙනවා. අපි ඔහි එන්නෙමු. අප එන විට කුසලලයතුමාත් යහපත් වන්නේය. නරෝත්තමයන්ගේ සෙනග ටික නොවේ. ඒ ඉතා විශාලය. අප හැම දෙනෙකුට කළ යුතු සංග්‍රහද විශාල විය හැකිය. එහිදී රජුර කරන සංග්‍රහය විශේෂවත් විය යුතුය. මෙතෙක් විශාල පිරිසකට අපහසු නැතිව සංග්‍රහ කළ හැකි දැයි මේ දුටු කඩිනමින් දන්නා එවනු මැනව සැපවත් වේවා. මීට දයාබර මිගාර. කවුද මේ? මාමලමයි වල තියෙන්නේ. මේ ලියුම බලලා ධනංජසතුමා සිනාසිලා, සිනාසෙනවා කියන්නේ තීක මොකද්ද කියලා තමයි කරන්න පුළුවන්. එයා ලියුමක් කියන මෙහෙම. සාකේත නුවරදීය. ස්තුති මහසිතානනි, මෙහි ඒ වූ ලියුම කියව බැලීමි. එය මාගේ පුදුමයට කරුණ විය. ලියුමෙන් පෙනෙන්නේ අපගේ තරම නොදන්නා බවය. එක රජෙකු තබා දස රජ කෙනෙකු ආවත්
අපට ඉතින් අමුතු බරක් නැත. සැප වේවා. හිතකාමී ධනංජය. හරි, වාදියට දෙපැත්ත තාත්තල දෙන්න ලියුම් හොමාරු කරගෙන තියෙනවා. මිගාර සිටුතුමා ලියුම කියවල කල්බලා එස්සා විශාල නගරයේ ගේ රැකුමට එක කෙනෙකුවත් නවත්තන්න නැතුව සියලුම සේවකයන් සහිතවම සුබ මොහොතින් කැන්දාගෙන එන්න පිටත් වුණා. සවැත් නුවරට යොදුන් භාගයක් තියෙද්දි තමන් ආපු බව දන්වා යව්වා. ධනංජය සිටුතුමාත් ඔවුන් වෙත යැවිය යුතු තෑගි භෝගය අවා විශාඛාවන් ගෙන්වා දුව ඔබගේ මාමණ්ඩිය වූ මිගාර සිටානන් කොසල් මහ රජානන්ද කැටුව මහපිරිවරින් සැවැත් නුවරින් පිටත්ව ඇවිත් මෙයට අඩ යොදුනකින් මෑත නොදුරු තැනක නැවතී සිටිති. ඔවුන් මෙහි යාවිට මාමාට නැවතී සිටීමට තැනක් පිළියල කොට දී යුතුය. රජතුමාගේ නැවතුමට තැනක් පිළියල කළ යුතුය. යුවරජුන්ට සුදුසු තැන් පිළියල කළ යුතුයයි කීවා. මනා ප්‍රඥාවක් තියෙන කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන අර්ථ අනර්ථ දන්නා ඥාණේ යුත් විශාඛාව පියාණන් වහන්ස මාමාට මේගේ පිළියල කරවමි. රජතුමාට මේ අරගේ හොඳයි, යුවරජුන්ට මෙන්න මේගේ හොඳයි කියලා ඒ අවශ්‍ය තැන් කඩිනමින් සූදානම් කරවනු. රජතුමාට උවමනා දේ සැපේම නුඹලාට බාරය. යුවරජුට ගෙන යා යුතු දේ උඹලට බාර. එහෙම අර සලකන්න අවශ්‍යයවත් වෙන් කළා. ඔවුන් හැමදෙනාට ඉතා හොඳට කෑම බීම පිළියල කොට දී යුතුය. ඇත්ගෝ වස්ගෝ ආදී උද මංගල උත්සවයට එක් වෙති. ඔවුන්ටද නිසිසේ සැලකිය යුතුය. විධාන කළේ විශාඛාවන්ගේ විවාහ මංගල්‍යයටත් ගොස් ඇතුන් අසුන් රකිමින්ම සිටාවා මුත් අන් කිසිවකටවත් එක්වන්න ඉඩ නොලැබුණේ යයි කියන්නට ඔවුන් ඉඩ නොදවිය යුතුය. ගෙන අයටත් සතුටු වෙන්න සංග්‍රහයක් දෙන්න ඕනේ කියන එකයි. ධනංජය සිටුතුමා ඒ දවසම කුඹුරන් 500ක් කියන්නේ මෙතන මේ රන් කරුවන් 500ක් ගෙන්වා මහා මේල පළඳනාව සැදෙව්වා. රන්නික 1000ක් රිදී මුතු මැණික් පබළු දියමන්ති ආදී දුන්නා. කුසල් රජතුමා නවාතැනේ ටික දවසක් ඉඳලා ධනංජය සිටුතුමාට ආයෙ ලියුමක් තව ලියුමක් තියෙන අලුත් කඳවුරේදී කරුණාවෙන් මහසිතාරණි අපි කිහිප දිනක් සිට මෙහි නැවතී සිටමු. වැඩි දවසක් මෙහි නැතර වෙඳීම අපහසුය. ඔයාටවත් ඔබට වැඩි දවසක් අප බලා ගැනීමත් පහසු නොවේයි සිතමි. ඒ නිසා ලදරිය කැඳවාගෙන ආ හැකි දවසක් නියම කර දන්වා එවනු. මේ වගත් මෙසේ දන්වන්නේ කොසල් මහා නරේන්ද්‍රයන් වහන්සේ. ධනංජය සිටුමා ලියුම කියවල පිළිතුරක් දෙනවා මෙහෙම. සාකේත නුවරදී ඊතා යටහත් දෙපා වැඳ ලියා සැල කරමි පින්වත් නරේන්ද්‍රයන් වහන්ස. මෙහි එවා වදාළ ලිපිය ලැබුණා. මේ වැසි කාලයේ පටන් ගත් තැනමයි. රෑ දවල් අතර නොතබා මේ සිව් මස මුළුල්ලේ වහිනෝ. එළියට වහින්නවත් එහා මෙහා යන්නවත් ලැබෙන්නේ නැහැ. වැස්ස නිසා උත්සවයේ කටයුතු ඉක්මනටත් හොඳටත් කර ගැනීමට අපහසුයි. දේවයන් වහන්සේගේ බලසෙනඟට කළ යුතු සියලු සැලකිලි මට කළ හැකිය. මම සියලු කටයුතු බලා ගනිමි. මා දැන් වූ විටක මෙහි වඩින සේක්වා. එහි ඇති වරදට සමාවනු මැනවි. මේ වගට යටහත් මෙහි කරු ධනංජය. සියලුම සාකේත නගරයේ මංගලශ්‍රීයෙන් බබලන්නට වුණා. සිටුතුමා රජු ප්‍රධාන කොට සිටියේ මහ පිරිසට ඇඳුම් කැඩුම් කෑම බීම සුවඳ මල් පියරු වර්ග ආදී සියලුම දේ දිනපතා යවුවා. ඔහු සිටු අපට මෙසේ සත්කාර කරති සිටුව. මාස 3ක් මෙහෙම ගෙවිලා ගියා. පළඳනාය වැඩ තාම අවසන් නැහැ. තාම හදනවා. ඒ කටයුතු යෙදී සිටි ප්‍රධානියෝ සිටානන් කරා ඇවිල්ලා සිටුතුමනි
සැවැත් නුවරින් ආවා වූ මංගල පිරිසට කළ යුතු සියල්ල මැනවින් කරන්නේ. ඒ කටයුතු වල කිසිත් අඩුවක් නැත. බත් පිසීමට දරණම් නොසෑහෙයි දැන් නොහ. ඒ කියන්නේ දර මදි බත් හදන්න. හිටුතුමා ඒක අහලා මොකද වැහි කාලේ දැන් දර ගේන්න බෑ. එසේනම් මේ නුවර දිරාගිය ඇත්තල් අස්හල් දිරාගිය සියලු ගෙවල් කඩා එහි තිබෙන දරලීගෙන අවුත් බත් පිසවුය නියම කළා. ඒ දරත් මාස භාගකින් අවසන් වුණා. නැවත දර නැතේ කියලා කිව්වා. දැන් මේ වෙලේ දර සපයන්න බෑ. මොකද වහිනෝ. එනිසා තොපිගොස් කොටු ගෙවල් ඇර එහි තිබෙන දල රෙදි ගෙන රෙදි අරගෙන එන ගබඩාවල් ඇරලා ඔය ඝන රෙදි තියෙනවනේ ඒව අරගෙන පාන් කඩ විලක්කු පන්දන් ඔතා තෙල් සැලිවල බහ තෙල් පුවා ඒවායින් බත් පිසින්ද කියලා කිව්වා. ඒකත් කළා. ඒකත් මදි වුණා. තව ටික දවසකින් ඒකත් අවසන් වුණා. මාස සති දෙකකින් විතර. එතකොට මාස හතර සම්පූර්ණයි. පළඳනාය වැඩත් අවසානයි. කපු නූල් වලින් කරපු මැස්ම මේ මේල පළඳනා වෙන්නේ නැහැ. සියලු මැහුම් කරන ලද්දේ රිදි නූලෙන්. පළඳනාව හිසේ පැලඳට පස්සේ මුළු සිරුරම වැසි දෙපා දක්වා දිගයි. ඒ කියන්නේ පාදයේ යට කෙළවරටම දිගයි. ඒ තැන මුදු සවිකොට ගැට රණින් කරන ලද්දේ. ගැට රත්තරණින් කළ දෙන පුඩු රිදියෙන් කරන ලද්දේ. හිස මුදුනේ එක එකකි. කන් දෙක මත තවත් එකක් දෙකක් තියෙනවා මුදු. ඒ කියන්නේ මේ බඳින්න අර ගැට ගහන්න තියෙන මුදු රවුම් වගේ තියෙන. බෙල්ලෙහිත් එකක් තියෙනවා. දෙවුරේ දෙකයි. වැලමිටි දෙකේ දෙකක් තියෙනවා. උකුල දෙපැත්තේ දෙකක් තියෙනවා. ඒ තැන සවි කරන ලද්දේ මුදු සවි කරා. මුදු කියනකොට තේරුම් ගන්න නූල දාලා ගැට ගන්න පුළුවන් රවුමක්. ඒක හදලා තියෙන්නේ රත්තරණි. පළඳනා මුදුනේ මොනර රූපයක් හදලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔටුන්න වගේ තියෙන තැන හිසට උඩින් මොනර රූපයක් තමයි තියෙන්නේ. එහි දකුණු පස රණින් කළ 500ක් පිහාටු තියෙනවා. වම් පස 500ක් පිහාටු තියෙනවා. තුඩ පබළු වලින් හදලා තියෙනවා මොනරගේ තුඩ. දෙනෙත් හදලා තියෙන්නේ ඉන්ද්‍රනීල මාණිකයෙන්. බෙල්ල හා පිල් නිමවන ලද්දේත් ඉන්ද්‍රනීල මාණිකයෙන් නිල් පාටයි. මොනරගේ කොමත් බෙල්ල නිල් පාටයි. පිලුත් නිල් පාටයි. පිල් දඬු හා කෙන්ඩා ප්‍රුවණින් නේ කියන්නේ මැණික් වලින් හදලා තියෙන්නේ. ඒ පාට මැණික් වලින්. විශාකාවන් ඉස්මුදුනේ වූ මේ මොනර රූපය කඳු මුදුනක පිල් විදහා නටන මොනරෙක් වගේ. කිසි වෙනසක් නැහැ. ඒ මොනර පිල් 16 හඬ දිව්‍ය සංගීතයක් වගේ. පංචතූර්ය නාදයක් වගේ ඇහෙනවා හෙල්ලෙනකොට හුළඟට. ඒ දුර සිට බලන්නට පෙනෙන්නේ මොනරෙක් ඉන්නා වගේ. ඒ කියන්නේ පණ තියෙන මොනරෙක් වගේ දකින්නයි කියන්නේ. පිල් එල්ලෙනවා. ඒක නිසා බලුවත් පේනවා පණ තියෙන මොනරෙක් වගේ. ළඟට ගියාමයි තේරෙන්නේ මේක හදපු මොනරෙක් බව. වටිනාකමකින් ගත්තොත් මේ පළඳනාව කෝටි 9යි. මොනවද කෝටි 9? රන් කහවණු. ඒ සඳහා කම්කරුවන්ට දුන් කුලියම 900,000යි. රන් කහවණු 900,000. 900,000 වටිනාකම් ඇති මේ පළඳනාව ලැබීමට විසාකාවන් කළ කුසල කර්මය නම් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ දහසක් භික්ෂුන් වහන්සේලාට සිවුරු මහගන්න රෙදිපිලි දුන්නා. නූල් දුන්නා, ඉදිකටු දුන්නා. සිවුරු පාට කරගන්න පඬු පූජා කළා. දැන් ඔන්න පින්කම. මේලලතා පළඳනාව ලැබෙන්න එතුමිය කරලා තියෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා දහසකට සිවුරු රෙදි නූල් ඉදිකටු
පඬු පූජා කිරීමයි. ඒක තමයි කරන්න ඕන. කවුරු හරි කැමති නම් මේල පළඳනාව ලබන්න මෙන්න මේ ටික කරන්න. කැමති නම්. නැත්තම් ඕනේ. විශාකා ඔය පෙර කළ සිවුරු දීමේ විපාකයෙන් මේ මහා ලතා වළඳනාව ලැබුවා. චීවර දාන හේතුකොට ස්ත්‍රීන්ට මහා ලතා වළඳනාව ලැබෙනවා කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. පිරිමින්ට මුදුන් පැමිණෙන්නේ ඒහි භික්ෂුභාවයයි. පිරිමි කෙනෙක් සිවුරු පූජ කළොත් ඒ පිරිමි කෙනාට බුදු කෙනෙක් ඉදිරියේ ඒහි භික්ෂුභාවයෙන් එරුදිමේ පාත්‍ර සිවුරු ලැබෙනවා. ඔහු තමයි පින. සිටතුමා දෝණි දෙක දෝණි කැඳුවණියනේ දුවණියගේ මගුල් ඇඳුමේ කටයුතු නිමවට ගිය පසු අතරමගනවාතන් ගෙනවුන් කොසොර රජතුමා මිගාර සිටතුමා ඇතුළු හැම දෙනාටම එන්න කියලා ආරාධනා කළා ගෙදරට. ඔවුන් සහ පිරිවරින් පැමිණියා. සිටුගෙදර වැසිය ඔවුන් පිළිගෙන විශාකාවන්ගේ විධානය පරිදි ඔවුන්ට සත්කාර කළා. සියල්ලෝ මංගල භෝජනයෙන් සන්තර්පණය වුණා. ඒ කියන්නේ මේ කෑම කෑවා. මගුල් මේසි කෑම කෑවා කියනවා. ඉක්බිති සිටුතේ කුලසිරිත් නොඉක්මවා සුභ මොහොතින් සිය දියණිය පාවා දී නැවත දායාද වශයෙන් කහවණු පිර වූ. දැන් මේක හොඳට මතක අහගන්න මතක තියාගන්න බැරි වේ. ඒ තරම් දීලා තියෙනවා. දෑවැද්ද කොච්චරද විශාකාවට දීපු. කහවණු පිර වූ 500ක් රන් බඳුන් පැටවූ 500ක් රිදී බඳුන් පැටවූ 500යි. පටසලු කසී සලු වලින් පිරවූ මේ ගැල් කියලා කියන්නේ ගැල් 500යි. ගිතෙල් බඳුනෙන් පිරවූ ගැල් 500යි. හැල් සහලින් පිරවූ ගැල් 500යි. නගුල් හීවැල් කැති උදළු දෑ කැති ආදී කෘෂි උපකරණ පිරවූ කරත්ත 500යි. මේ විදිහට දුන්නලු. කොහොමද දීලා තියෙන්නේ? කරත්ත 500 ගානේ. රන් බඳුන් 500යි. ඔහොමම. රිදී බඳුන් 500යි. දැන් මේ එකකින් සිහි කරගන්න තියෙන විශාකාව කොච්චර සසරේ පිං කරපු කෙනෙක්ද කියන එක. ඒවා ලබනවාද නැද්ද නෙවෙයි අපි කියන්නේ හිතන්න ඕනේ. අපි හිතන්නේ පින ගැන, පිනෙහි ආනිසංස ගැන. පිං කළොත් මේක ලැබෙනවා. මේ මේ දේ උමනායයි ඒ ඒ දේ ලබා ගැනීමට මාගේ දුව අනිකකුගේ ගෙට යාම මට තරම් නොවේයයි සිතා. සිටුතුමා හැම දෙයක්ම දුන්නා. ඒ කියන්නේ දුව අලුත් ගෙදරට ගියාට පස්සේ මොනවා හරි ඉල්ල ගන්න තව ගෙදරකට යන්නේ කොහොඳ නැහැ. ඒ ඕන හැම එකම ගෙදරකට දුන්නා. තවද ඒ එක්කේ ක්‍රියෙහි හොඳට හැඳ බැලඳගත් වර්ගනම් තුන් තුන් දෙනා බැගින් නංවා. ඒ කියන්නේ තව කුමාරිකාව තුන් දෙනා ගානේ නංගලා රත 500කුත් දුන්නා. විශාකාවන් නාවන්නට, ඇයගේ හිස පීරන්නට, ඇයට කවන්නට, ඇඳුම්ලා සරසවන්, ඇඳුම් අඳවන්, සුවඳ ගල්වන්නට 1500ක් මෙහෙකරු ගෑනු යවුවා. මේ වැඩ ටික දැන් කිව්වනේ ඒව කරන්න ගෑනු අය 1500ක් යවුවා. කිරි කන්නට කිරි දෙන්නු දී යුතුයයි සිතා. මෙහෙකරු පිරිමින් කැඳවත් තොපි ගොස් කුඩා ගාලක දොර ඇර එතනින් තුන් ගව්වක් තැන ඉදිරියට ගොස් බෙර තුනක් ගෙනෙහි නැවතී සිටියු. පළලින් රියන් 140ක් තබා දෙපැත්තෙන් සිට ගනිව්. ඉන්න ඔබට යාමට දෙනුන්ට ඉඩ නොදෙව්. ඔය කිව් ප්‍රදේශය දෙනුන්ගෙන් පිරී ගිය කල්ලි ගාලේ දොර වහන්න කිව්වා. අත තිබෙන බෙර ගසා ඒ බව කියන්න කිව්වා. මෙහෙකරුව දෙනුන් ගාලින් නික්ම ගව්වක් දුර ගිය තැන, කියන්නේ ගව්වක් දිගට දෙනුන් දෙන්නයි මේ සැලසුම් කළේ. නැවත අඩය දුනක් ගිය තැන තුන් ගව්වක් ගිය තැන බෙර ගැහුවා. දෙපැත්තේ සිටි මුරුකාරයෝ නියම කළ පරිදි දොරටුව වැහුවා ගාලේ. දිගින් තුන් ගව්වක් වුණා. පළලින් රියන් 140ක්. ඔය ප්‍රදේශයේ බලන් හිතා ගන්න 140ක් පළල රියන් වලින් ඒ ප්‍රමාණය. දිගින් ගව් තුනයි. ගව් තුනක් දිගයි.
සාමාන්‍යයෙන් කියන පුරාණ සැතපුම් 16ක් යොදුනක් දිගයි කියලා. යොදුනට තියෙනවා ගව් හතරක්. ඒ ගව්වක දිග පුරාණ සැතපුම් එතකොට හතරයි. එතකොට මෙතන තියෙනවා දිග විතර පුරාණ සැතපුම් 12ක්. නිකන් හිතන්න කිලෝමීටර් 12ක් දිගයි කියලා. ඒ තරම් ප්‍රදේශයක් තමයි විශාඛාවට දීපු දෙනුන්ගේ ප්‍රමාණය. ඉතින් දොරටු වැහුවනේ. එහෙම කළත් තවත් දෙනුන් මේ දොරටුවෙන් පැනලා බව සඳහන් වෙනවා. මා දුවට කිරි කන්නට මේ දෙනුන් පමණ වෙති. ගාල්දොර වසාලව ගාල්දොර වැස්සුවා. ගාල්දොර වැසූ ඇසිල්ලේ විශාඛාවන්ගේ පින් බලයෙන් සවල ඇති ගොනුන් සහ දෙනුන් දොර උඩින් පැන පැන ආවා. මිනිස්සු වලකත් වලකත්ම, ඒ කියන්නේ නවත්තන්න හදද්දි හදද්දි 60,000ක් ගොන්නුත් 60,000ක් දෙනුනුත් අර දීප ප්‍රමාණයටත් වඩා ගාලින් ආවේ එළියට පැන්න කියනවා. දොර වහලා තියෙද්දි තුන් ගව් තැන් පසුකොට ඉස්සරහටම ගිහිල්ලා යාල හිටගත්තලු. එහි ශක්ති සම්පන්න වූ වස්සු ඒ දෙනුන්ගේ බුරුසඹයෝ. මේ ගවයෝ මෙසේ ගාල් කඩාගෙන පැන දිවාවේ කලින් ආත්මවල අත වහද්දිත් දානෙ දෙන්න පෙරැත්ත කර කර ස්වාමීනි මේ දේ රසය මේ දේ ගුණය කියමින් සංඝයාට වැඩිපුර දානෙ වැළඳෙව්වලු. ආන්න එකයි වහලත් දොර වහලත් ගොන්නු එල දෙන්නු පැනලාවා කියලා කියනවා 60,000 ගානේ. එක මෙහෙම තියෙනවා අයිත් දැනගන්න පුළුවන්. විශාඛාව පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දවසේ කිකි නම් රජතුමාගේ, ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පියතුමාගේ දියණියක්, දියණියන් 7 දෙනෙක් හිටියා. ඒ දියණියන් 7 දෙනාගෙන් බාල දුව වෙලා තමයි ඉපදිලා ඉඳලා තියෙන්නේ. එයාගේ නම සංගදාසි. 20,000ක් භික්ෂූන්ට කිරි වළඳවන මේ සංගදාසි කුඩා ස්වාමීන් වහන්සේලා වෙත ගිහිල්ලා අතින් වහලා දැන් ඇති කිව්වමත් නෑ නෑ මේ ටිකත් වළඳන්න කියලා මේ පොඩි ස්වාමීන් වහන්සේලට කිරි බෙදලා තියෙනවා. මේ කිරි රසවත්ය, අලුත් කිරි, ඉතා පිරිසුදුයි කියමින් පෙරැත්ත කරමින් හොඳටම වළඳෙව්වා. එන බඩ පිරෙන්න වළඳවලා තියෙනවා කුඩා සාමනෙර ස්වාමීන් වහන්සේලාට. මේ ඒ පෙරැත්ත කරමින් එදා කිරි පැණි වළඳවීමේ විපාකයයි වලකනු ලබන්නා වූද ගවයෝ ගාල පැනාවා. ධනංජිෂ්ඨානම් මෙසේ මහත් වස්තු රාශියක් දුවට දායාද වශයෙන්දී අවසන් කළ පසු සිටු භාර්යාව සුමනා දේවිය සිටානම් කරා ගොස් ඔබ වහන්සේ දුවට සියල්ල පිළිලකට දුන්නා. එහෙත් මෙහෙකරු දැසි දැස්සන්ට එහි ආ යුතු සැටියක් නියම නොකළහුය. ඒ ඇයි දැයසු? ඒ කියන්නේ මේ දාසියෝ දාසියෝ කොච්චර යන්න ඕනද කියලා කිව්වේ නැහැ. ඇයිද කියලා එහෙම කිව්වේ නැත්තේ. එතකොට මතක් කළා විශාඛාවන් කෙරෙහි සෙනෙහ නැත්තන්. හා සෙනෙහ නැත්තන් දැනගන්න පිණිස එක එකට වෙන වෙන නියම කළේ නැහැ. සෙනෙහ නැත්තන් දුවණියා යනු ඇත. සෙනෙහ නැත්තන් නවතුනු ඇත. නොයන්නන් බෙල්ලෙන් අල්ලා නොයවි නොයවමි. ඒ කියන්නේ බලෙන් යවන්න බෑනේ. විශාඛාවන් සමග යනු කැමැත්තෝ යෙත්තුවා. නොයනු කැමැත්තෝ නොයෙත්තුවායි. අනබෙරයක් ගැහුවා. එදා රෑ, ඒ කියන්නේ ධනංජය සිටුතුමා විශාඛාවන් තම කාමරයට ගෙන්වාගෙන ළඟ වාඩි කරවාගෙන දැන් මේ තාත්තා දුවෙකුට පතිකුලයට යද්දි දැන්ුණත් දෙන්න ඕන අවවාද ටික තමයි එදා ධනංජිෂ්ඨතුමා විශාඛා දියණියට දීලා තියෙන්නේ. දුව නුඹ සෙට සිට ස්වාමි කුලයක වසන්නේක බව සිත තපාගත යුතුය. ස්වාමි කුලයේ වසන ගැහැණියක විසින් දැනගෙන රැකිය යුතු වත්පිළිවෙත් බොහෝයයි අවවාද කරන්නට උනා. ඒ වෙලේ මිගාර සිටුතුමා එහා පැත්තේ කාමරේ ඉන්නේ. ධනංජි සිටුතුමා දුවට දෙන අවවාද ටික මෙයා අහන් හිටියා. මාවණ්ඩි දැන් මෙන්න අවවාද ටික. දුව ඇතුළත වූ ගිනි කිසිදා පිටතර නොදී යුතුය.
එසේම් පිටත ගිනි ඇතුළට නොගත යුතුය. දෙකයි, තුන දෙන්නන්ටම දිය යුතුය. හතර නොදෙන්නන්ට නොදිය යුතුය. පහ දෙන්නහුටත් නොදෙන්නහුටත් දිය යුතුය. හය සුවසේ හිඳිය යුතුය. හිඳිය යුතු කියන්නේ වාඩි වෙලා ඉන්න කියලා, සනීපෙට වාඩිලා ඉන්නවා. හත සුවසේ කෑ යුතුය. අට සුවසේ නිදිය යුතුය. සනීපෙට නිදා ගන්න, හොඳට නිදා ගන්න. නමය ගිනි පිදිය යුතුය. දහය ඇතුළත දෙවියෝ වැඳිය යුතුය. අවවාද කළේ මෙසේ අවවාද කොට පසුදෑ උදෑසන හැම දෙනා රැස් කරවා හැම දෙනා ඉදිරියේදී කෙළඹියන් අට දෙනෙකු ගෙන්වා යම් ලෙසකින් මා දුව ගිය තැනකදී ඇයට දොසක් උපන්නේ නම් තමුසෙලා විසින් ඒ සුද්ධ කළ යුතුයයි පොරොන්දු කරවා. ඒ ඇමතිවරු අට දෙනා පත් කළේ, නැතයි පුරුෂ කෙළඹිවරු කියලා කියන්නේ, කෙළඹිවරු අට දෙනා පත් කළේ පඬිතවරු අට දෙනෙක්. යම් කිසි වරදක් අසාධාරණයක් අලුත් ගෙදරදී වුණොත් ආන්න එක නිරවුල් කරන්න තමයි අල එහි යන්නේ. ඒ අය තමයි එක බේරන්න ඕන ගැටලුවක් ඇති වුණා. ඒ පොරොන්දු කරවා නවකෝටියක් වටිනා මහාලතා පළඳනාව දුවට ඇන් දෙව්වා. ඒ කියන්නේ මේ පළඳනාව කියන්නේ බෙල්ල දාන එකක් නෙවෙයි මේක, අපිට පැහැදිලිනේ කියනකොටම. කිසේ පටන් පාදාන්තය දක්වාම වැසෙන ඇඳුමක්. මේකේ තියෙනවා දියමන්ති සතුරුවන් තමයි ඔබවල තියෙන්නේ. රෙදි නෑ. නූල් අපි මතක රිදී නූලෙන් මහලා තියෙන්නේ. ඒ ඇඳුමත් දුන්නා, ඒක ඇඳෙව්වා. නැවත සබන් පියවරනේ, සබන් ඔය පවුඩර් වගේව ගන්න සුවඳ විලවුන් වලට කෝටි 54ක් ධනෙදී රියට නංවා සාකේත නුවර අවට පිහිටි. අනුරාධපුරයේ තරම් විශාල වූ තමන්ටයත් බත්කම් 14ක් මාගේ දුවනිය හා කැටුව යනු කැමැත්තු යත්වායි අනබෙර ලැව්වා. එකෙනීම සියලු බද්ගම් වැසියෝ අනබෙර හඬා සාපගේ ස්වාමිදු යන කල්ලි අපි මෙහි කුමට වසමු දැයි කිසිවකු ඉතුරු නොකොට දුවගෙන විත් විශාකාවන් වට කරගත්තා. සිටුතුමා රජුටත් මිගාර සිටුටත් අනිස්සෙස්සන්ට සත්කාර කොට ටික දුරක් පසු ගමන් කොට ඔවුන් ආදුව පිටත් කර පෙරලා සිය නිවසට පැමිණියා. මේ අපි ගියේ විශාකාවගේ මගුල් ගෙදර. මිගාර සිටුතුමා සියල්ලන්ට පසුව යානාකට නැගියන්නේ පසු ආපසු බලා අතුරු සිදුරු නැතුව එන මහසෙනග දැක මොහු කවුරුද ඇසූ. මොහු නොබහන්සේගේ ලේලියගේ දැසිදස් කම්කරුවයි කිව්වා. ඒක එතකොට කියනවා මෙතෙක් දෙනා කුමටද, ඔවුන්ට කන්න බොන්න දිය හැක්කේ කාටද, නවාතැන් දෙන්නේ කෙසේද, ඇඳුම් කැඩුම් ආයිත්තන් දෙන්නේ කවරෙද්ද, මුන් තලාපෙලා පන්නා දමව් කියලා දැන් මිගාර සිටුතුම අණ කරනවා. විශාකා වේ කියපු කතාව අහලා ස්වාමිනිය එසේ නොවදාලා මැනවි. ඔවුන්ගේ ඊම නොවලක්වනු මැනවි. එන්නට ඉඩ දුන මැනවි. උන්ගේ නොබවහන්සේට කරදරයක් නොවේ. උන්ගේ බත් වැටුත් උන්ම බලාගනු ඇත. එනිසා එසේ නොකළ මැනවයි කිය. දුව අපට මුන්ගේ වැඩක් නැත. මුන් රකින්න කවුරුන්ද? මුන්ට කෑමබී මැඳුම් කැඩුම් බුලත් දුන්කල් ඉඳුම් හිටුම් සපයා දෙන්නේ කවුරුදැයි කියා. වේවල් කෝටුවකින් තලව තලවා. බොහෝ දෙනකු පන්නා හැර. ඉතිරි වූ ටික දෙනා කටයුතු වලට පමණ ප්‍රමාණවත්ය කියලා ටික දෙනෙක් ගෙන සැවැත්නුවර බලා ගියා. සවැත් නුවර දොරකරට පැමිණි ශාකාව වැසුණු යානාවක ඉඳ නුවරට වැදින් වදින්ද නැත්නම් රියකට නැගී නුවරට ඇතුල් වෙම්දැයි සිතන්නාහු. පිලිසන් යානාව කියනක, කියන්නේ වැහිච්ච යානාව කියනකොට මා හැඳ තිබෙන මේ මේල පළඳනාවේ වටිනාකම කිසිවෙකුට පේන්නේ නැහැ. මෙහි මා දකින්නට කැමැත්තෝද බොහෝ ඇත. ඒ නිසා රියකට නැගී යමේකන රතේ කර නැගල පේන්න යනවා. නුවරවැසිය විශාකාවන්ගේ දේහ ශෝභා සම්පත්තිය දැක මෑ විශාකාවලු පුතුමයි. මෙබඳු සම්පත් සුදුසු මෑටමය කියන්නට වුණා. විශාකාව හැම දෙනෙකුන්ගේ ඇස් තමන් කරා ඇද ගනිමින් මහ පෙරහැරින් ගොස් ගෙට ඇතුළු වුණා. මගුලට ගොස් පෙරලා පැමිණ නුවරවැසියෝ ධනංජය සිටු අප එහි ගිය ගමනේදී අපට මහත් සත්කාර කළා.
තමන්ගේ වත් පොහොසත්කම් කරමින් විශාකාවන් වෙත නොයෙක් පුද පඳුරු යව්වා. ඒ කියන්නේ තමන්ගේ පොහොසත්කම් ධර්මයට තෑගි භෝගය යවමුකෝ අපිට හරියට හිත සැලකුවානේ කියලා. විශාකාව ඔය පුද පඳුරු මේ අම්මාට, මේ තාත්තාට, මේ අයියාට, මේ අක්කාට, මේ මල්ලිට, මේ නංගිට දෙවයි උන් අතේම යව්වා. නුවර වැසියන්ගේ හිත දිනාගත්තා. හිත දිනාගෙන නෑදෑයන් වගේම හිතවත් වුණා හැමෝම. පසුදා එළිවෙන්න ලං වුණා මේ සියලු කටයුතු නිම වෙනකොට. ඒ වෙලාවේ ආජානීය වෙළඹකට, ඒ කියන්නේ දන්නවනේ අස්සයෙක් ගෑනු සතාට, පැටවකු ප්‍රසූත කළා. විශාකාව දාසීන් සමග පහන් දල්වාගෙන එහි ගොස් ඇය උණුදියෙන් ආවා. ඒ පැටිය උණුදියෙන් ආවලා තෙල් ගාලා ආවා. මිගාර සිට තුමා සිය පුතුගේ විවාහ මංගල දිනෙහි නග්න ශ්‍රමණයන් කෙරෙහි ප්‍රසාදයෙන් නිගණ්ඨයන් ගැන පැහැදීමෙන් තමයි යාල ඉඳලා තියෙන්නේ. මාගේ ඊට දෙව වූ ආර්යයන් වහන්සේෙන් වැඩමවා සංග්‍රහ කළ යුතුය කියලා සිය ගණන් අලුත් බඳුන් වල දිය නමුසු කිරිබත් පිසවා නග්න ශ්‍රමණයන් 500ක් ගෙන්වා වඩා හිඳුවා. ලේලියද මෙහි යවුත් රහතුන් වැඳ පිංසිදු කර ගනීවායි විශාකාවන්ට දැන්වා. සෝතාපන්න ආර ශ්‍රාවිකාවක් වූ විශාකාව රහත් යන වචනය ඇසූ ඇසිල්ලෙහි මහත් සතුටට පත් වුණා. එහි ගියා සතුටින් රහතුන් බලන්න ගියේ. නිර්වස්ත්‍රව හුන් ඔවුන් දැක ලජ්ජාවට පෙමින රහත් වූ මේ අන්දමේ විලිබිය නැත්තෝද, කුමක් නිසා මේ විලිබිය නැත්තන් දක්වනට මා කැඳවාගෙන ආවාදයි චීචී මේ රහතුන් දැයි සිතානන්ට ගරහා පෙරලා තමන් වසන කුටියටම ගියා. නිගණ්ඨයක දැකලා හය ගැහැවිය මොකද්ද මේ කළ නපුරු වැඩේ, අන්ලේලියක් සොයාගත නොහැකි වුණාද, ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවිකාවක් මේ කාලකන්නි ගැහැණිය, කුමක් පිණිස ගෙනාවාද, ඉක්මනට මෑ මේ ගෙයින් පන්නා හරින්න, මොහොතක්වත් මෙහි නවතා ගැනීම සුදුසු නැත, වහා පන්නා හරින්නයි තරයේ කිව්වා. සිටුතුමා, මෑ මහා කුලදුවක මොවුන් කීවාට ගෙයින් පන්නා හැරීම නොසුදුසුයයි සිතා පින්වතුන් වහන්ස ලදරුවෝ ළමයි තමන් කරන කෙනෙක් දන්නේ නෑනේ, ඒ නිසා කිපෙන්න එපා සමාව දෙන්න කිව්වා. නිගණ්ඨයව සනසා යවා තමන් උසාසුනක ඉඳ මගුල් කිරිබත් රන් පිඟාන කළා කන්නට පටන් ගත්තා. දෙයත් කිරිබත් කනෝ දැන් දාණයෙන් පස්සේ. ඒ වෙලේ එක් ශ්‍රමණයන් වහන්සේ නම, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් පිණිසිඟා ගෙදරට වැඩියා. මාමට පවන්සලමේ විශාකාව පිටිපස්සෙන් හිටියේ. පිණිසිඟා වූ දොරකඩ සිට තෙරුන් දැකද ඒ බව නොදන්වා තෙරුන්හි වැඩ සිටින බව ඔහුට පෙනෙන ලෙසින් මදක් ඈත සිටියා. සිටුතුමත් තෙරුන් වහන්සේ දොරකඩ ඉන්න බව දැක දැකත් නොදැක්කා වගේ බත් කන්න පටන් ගත්තා. දිගටම කනෝ දැන් ස්වාමීන් වහන්සේ දැක්කේ නෑ වගේ. එට විශාකාව මාගේ මාවණ්ඩි තෙරුන් දැකත් නොදැක්කාසේ හිඳ කිරිබත් කති ඉවසිලි නැතුව තෙරුන් දිසාවට හැරි ස්වාමීන් වහන්ස අන් තැනකට වෙන තැනකට වඩින්ද ස්වාමීන් වහන්ස මාමණ්ඩි පුරාණය කති කිව්වා. ඒ ඇසූ සිටුතුමා දණ්ඩෙන් පහරලත් නයකුසේ කිපුණා. අත තිබූ කිරිබත් පිඟාන පැත්තකට විසි කරලා දැම්මා. පෙනේද මෑ නිගණ්ඨයන් කියද්දී මෑ ගෙයින් පිට නොකෙලිමි. මං ගෙයින් එලවන්න කියද්දී මං එලෙව්වේ නැහැ. මේ මංගල අවස්ථාවේ මා අසූචි කන්නකු කළ මෑ මෙහි නවතා ගැනීම රෙහිටියේ හැම දෙනාම විශාකාවගේ දාසියෝ දාසයෝ කම්කරුවෝ. තියානේ ඒ විශාකාවගේ ඇඟට අතක් තියන්න කෙනෙක් හිටියේ නැහැ. පියාණන් වහන්ස මම මෙපමණකින් මෙතනින් පිටව නොයන්නෙමි. ඒ ගැන නොසිතුව මැන ඔබ වහන්සේ විසින් තොටුපලකින් දියා දෙන වැඩකාරියක් මෙන් මම ගෙනාවේ නෑ නේද? මාගේ මව්පියෝ තවම ජීවත් ඉන්නවා. මා පිටමන් කරනු ලේසි නෑ. මාව යවන්න ලේසි නෑ එච්චර. මගේ තාත්තා මා මෙහි පාවා දෙති. මාගේ අත යම් වරදක් වී නම් එය සොයා බලා සංසිඳ වීමට කෙළඹියන් අට දෙනෙකු බාර කරා. ඔවුන්ට මා බාර කළේ නිකමට නොවේ. එහි ඉන්නේ කෙළඹියන් ගෙන්වා මාගේ අත වැරදක් තිබේ දැයි සොයා බලන්නයි කියලා දැන්නවා. ඒ අනුව කෙළඹියන් ගෙන්නවා.
පැමිණිලි කරනවා දැන් මාමණ්ඩි ලේලි ගැන. මේ කෙල්ල මගුල් දවසේ රන් පිඟාන කළා මා මගුල් කිරිබත් කද්දී. මෙතෙ මේ පුරාණයක් කියලා නිකේ, මේ පුරාණයක් කියන්නේ සාමාන්‍ය අසුචි කියන එක. මෙතෙ මේ අසුචි කායි කීවාය. බලන්න මේ කතාව කොතරම් කැත සැහැසි කතාවක්ද කියා. මේ විමසා වහාම මෑ මෙතනින් පන්නා හරියු කිව්වා. "දුව මේ කියමන සැබෑද?" කියලා අර කෙළඹියෝ ටික ඇහුවා. විශාකවක මම එසේ නොකීවෙමි. දැනුන් නොකියමි. මම හොඳ කෙල්ලක් කියලා එයා කිව්වා. "එසේ නොබ කීවේ කොමද්ද?" කියලා ඇහුවා. පින්ඩපාත යන සයන්නාස නමක් මෙහි වැඩම කළා. දොරකඩ ළඟ හිටියා. තාත්තා ඒ වලබලා කිරිබත් කෑවා. මේ ඇවේ සිටින්නේ කවුද යන වගක්වත් නැහැ. ඒ නිසා තාත්තා මේ අත්භවයේදී පින් නොකොට පෙර කළ පින්කම්වල ඵල අනුභව කරති සිතා හාමුදුරුවන්ට අන්තැනකට වඩින්න කියා මම තාත්තා පුරාණයේ කති කීවෙමි. පුරාණයේ පෙරණි පින් අනුභව කරනවා කියන එක. මෙහි ඇති වරදක් මට නම් නොපෙනේ කිව්වා. ඒ වචනේ නෙවෙයි වැරද්ද, අර්ථය තේරුම් ගත්තු හැටි. "නෑ නෑ කිසි වරදක් නෑ. දුව කියා තිබෙන්නේ මුළුමනින්ම ඇත්තයි" කියලා කෙළඹියොත් කිව්වා. ඒකට කිපෙන්නේ මොකටද? හරි සිටතුමා, හොඳයි ඒකත් ගිය දෙන්කො එන. ඒක වරදක් නෙවෙයි කියලා නම් මාත් පිළිගන්න. මට මේ වචනේ තේරුන්නේ ඒක ප්‍රශ්නේ වුණා. දවසක් මෑ පුතුටත් මට නොදන්නා මහරය මෑගේ දැසිදස්සන් එක්ක කරගෙන ගෙයින් පිටිපස්සට ගියා. ගිහලා එනෝ දැක්ක මම. එහි වරද නිවරද බව අහන්න රෑම් කොහෙද මේ ගියේ අපිට නොකිය. "කොහොමද දුව එසේ ගියාද?" කෙළඹියවුවා. "ගියා ඇත්ත. ඒ ගියේ වෙන වැඩ කර නෙවෙයි. මේ ගෙදර ඉන්න වෙළඹක් පැටියෙක් වැදුවා. ඒ දැක නොදැක්කාසේ ඉදීම නොසුදුසු නිසා පහන් දල්වාගෙන දැසිදස්සනු කැටි වෙහි ගොස් වෙළඹට කළ යුතු වැපු උපස්ථාන කොට ආවයි කිව්වා. සිටුතුමනි මේවාද වැරදි. මේ ළමයා තමුන්නාසේ ගෙයි ඉන්න දාසියෙක් විසින් කළ වත් නොකරන වැඩ ඔබට හිත පිණිස කරන ලද බව මෙයින් පේනවා. මේ වරදක්සේ නොපෙනේ." ලොකුම වරදක් දැයි කෙළඹිය ඇසුවා. ඒක සිටුතුමා ගෝ මම දැන් එද නිවැරදි පිළිගත්තා. ඔයක වරදක් නෑ කිව්වා. මෑගේ පියාව ධනංජය මෙහි එන දායට අවවාද දෙමින් පුදුම අවවාද 10ක් දුන්නා. "එහෙවයි අදහස් කිසිවක් යකෙකුටවත් තේරෙන්නේ නෑ. ඔබතුමාලටවත් තේරෙනවද ඒ අදහස? මටත් කියා දෙන්න" කියලා කිව්වා. ඇතුළත ගිනි පිටත නොදී යුතුයි කියලා පළවෙනි අවවාදය දුන්නේ ධනංජය දුවට දුන් මුල් අවවාදේ. ඒකත් අවවාදයක්. මේ ගෙයි දෙපැත්තේ අහල පහල ඉන්න මිනිස්සු ගිනි ටිකක් ඉල්ලු විට එය නොදී ඉන්නට කිව්ව නෙවෙයි. එහෙම කරන්න බෑ නේද? එතකොට අහුව මේකේ තේරුම මොකද්ද කියලා. දැන් ගිනි දෙන්න තුින් බෑ, පිටත ගිනි දෙන්න එපා කිව්වා. කිව්වා කියන්නකො තේරුම. එහෙනම් විශාකාව තමයි තේරුම දන්නේ. "පියවරුනි, මාගේ තාත්තා ඇතුළත ගිනි පිටත නොදී යුතුයයි කිව්වේ ඔය මාමණ්ඩිය දහස් කරන ගින්නක් ගැන නෙවෙයි. ගෙයි වසන නැන්ද මාමා ස්වාමි පුරුෂයා යන මොවුන්ගේ වරද දැක ඒ වරද ගෙයින් පිට ඉන්න ගෙයින් ගෙට ගොස් උන්නුන් සමග කතා නොකළ යුතුයයි" කියන එක තමයි අදහස්. ඔවුන්ගේ වරද ගෙයින් ගෙට කිය කියා ඇවිදින එක නිසා අඬදබර ඇති වෙන්න පුළුවන්. මෙබඳු කතා බලගත්ු ගිනි වගේ තැනින් තැන කේලංකිය කියන්න එපා කියන එකයි මේ කියලා තියෙන්නේ. "පියවි ගින්නට වඩා මේ ගින්න බිහිසුනේ. පියවි ගින්න දවන්නේ බාහිර දේවල්. මේ වචන මිනිස්සුන්ගේ හිත් දවනවා. ඒක තමයි පළවෙනි අවවාදය." උතර ආය අහනවා, "මෙයාගේ තාත්තා කිව්වා පිටත ගිනි ගන්න එපා කියලා. තෝ හදිස්සි අපේ ගෙදර ගිනි ඉවර වුණොත් එළියෙන් ගිනි ටිකක් ගත්තොත් මොකද කරන්නේ? ගන්න එපාද?" ඒක නෑ නෑ තාත්තා, ඒක නෙවෙයි. එතන කියලා තියෙන අපේ තාත්තා අහල පහල ගෙවල් වල ඉන්න ගෑනු මිනිස්සු නැන්ද මාමා ස්වාමි පුරුෂයා යන මේ අයගේ දොස් මගේ ඉස්සරහා කිව්වොත් ඒව ඇවිල්ලා ගෙදර ඉන්නට කියන්නේ නෑ. අසවල් කෙනා මෙහෙම කිව්වා කියලා කියන්නේ නෑ. එහෙම කිව්වොත් එතනත් රණ්ඩුවක් ඇති වෙනවා නිසා. එනිසා පිට ඉන්න මිනිස්සු ගෙදර ඉන්නයට බණිනේවා
මාමණ්ඩීට නැන්දට ස්වාමියට කියන්නේ නැහැ කියන එකයි පිටතින් එන ගිනි ඇතුළට ගන්න නැහැ කිව්වේ. දෙන්න උටම දෙන්න කිව්වා. ඒකවි දැන් කවුරු හරි ණයක් ඉල්ලන් ගියොත් ඒ ණය ගෙනවිත් දෙන වෙලාවට දෙන අයට විතරක්ම ණය දෙන්න කිව්වා, සල්ලි දෙන්න කිව්වා. නැත්නම් මොන හරි දෙයක් බඩුවක් හරි කමන්නේ. ගෙදර තියෙන උපකරණයක් හරි කමන්නේ. උදැල්ලක් ඇත්තක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒව දෙන්න කියනවා ආයෙ ගෙනත් දෙන අයට. නැති අයට දෙන්න එපා කිව්වා. අර නොදෙන්නහොට නොදී යුතුය. එහෙම මොනව හරි ඉල්ලගෙන කියලා ආයෙ ගෙනත් දෙන්න නැති අය ඉන්නවනේ. ඒ වගේයට දෙන්න එපා කිව්වා. දෙන්නහුටත් නොදෙන්නහුටත් දෙන්න කිව්වේ. දිලිඳු නෑ ඉතුරන් පැමිණිල යමක් ඉල්ලුවොත් දුන්නත් නොදුන්නත් දිය යුතු බැවිනි. ඒ කියන්නේ දුප්පත් ඥාතියෙක් අසරණ මිනිස්සෙක් මොන හරි ඉල්ලුවොත් කන්න දෙයක් හරි මොන හරි ඒක දෙන්න ඕනේ කිව්වා. සැපසේ ඉඳිය යුතුව කිව්වේ මොකද්ද? නැන්ද මාමාදී වැඩිහිටියන් දැක නැගී නොසිටින බව, කියන්නේ උස තැනක හිටියොත් නැගිටින්න වෙනවනේ එයාලා එනකොට. ඒස එහෙම කලබලේ නැගිටින්න වෙන්නේ නැති තරමේ ආසනයක ඉන්න කිව්වා. නඩක සුවසේ නිදිය යුතුයි කිව්වා. නැන්ද මාම ස්වාමී ඇතුළු තමන්ගෙන් සැලකුම් ලබන අයට සලකලා කාබි අවසන් වූ පස් දැසි දස්සන් ගැන සොයා බලා කෑ යුතු බැවින් සැපසේ අනුභව කළ යුතු බව මෙතන කියනවා. අනුභව කළ යුතු කවුරුත් කෑවට පස්සේ හොයල බලලා තමන් අනුභව කරන්න කිව්වා. නැන්ද මාමා ස්වාමිය ඔවුන්ට කලින් නොනිදා වෙන සුවසේ නිදනවා කියන එක මේ කියන්නේ. ඔවුන්ට කළ යුතු වත්පිළිවෙත් කරලා ගේදොර බඩුමුට්ටු තැන්පත් කොට තබා දොර අගුළු දාලා නිදිය යුතු බවයි සැපසේ නිදිය යුතුයි කියලා කිව්වේ. ගිනි පිදිය යුතුයි නවවෙනි කරුණ. නැන්ද මාමා ස්වාමියා ගිනි වගේ සර්පය වගේ සලකා ඔවුන්ට යටත් බියසුලුව විසිය යුතු බැවින් ගිනි පිදිය යුතුයි කිව්වා. එසේ මේ තිදෙන දෙවියනැ සිතා දෙවියන් වගේ හිතලා පුදණ්ඩ කියන එකයි මේ මගේ තාත්තා මට කිව්වේ. ඉතින් මෙන්න මේ කාරණා නිසා පැහැදිලි වෙනවා විශාඛා වරදක් කරලා නැහැ. ඒ අවවාදත් ඉතාම පැහැදිලි. දැන් තවදුරටත් පැහැදුනා. ඉතින් මේ පැහැදිච්චලා විශාඛා විල්ලීමක් කළා. නිගණ්ඨ යන්ත්‍රණය මෙච්චර කල් දානේ දුන්නේ මට දන් දෙන්න අවශ්‍යයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට, ඒ මහ ආර්ය මහා සංඝරත්නයට. ඒක අවසර ඉල්ලුවම අවසර ලැබුණා. භාග්‍යතුන් වහන්සේට දහසක් භික්ෂුන් වහන්සේට ආරාධනා කළා. දැන් මිගාර්තතුමා එච්චරකල් සරණ ගිහින් හිටිය නිගණ්ඨනාත පුත්‍ර, එයාගේ ශ්‍රාවකයෝ, ඒ මිනිස්සු ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ ගෙදරට වඩිනවයි කියලා. ඇවිල්ලකෝ සිටුතුමනි, ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩියට කමක් නැහැ. තියෙන මායාවක් මූණ බලන්න එපා හොඳේ. ඔහේ බණ අහගන්න දාන දී ගන්න හැබැයි ඉස්සරහට යන්න එපා. ඒකල තිරයක් ඇද්දා දාන දවසේ. තිරයක් ඇදලා තිරේ පිටිපස්සේ දැන් ඉන්නවා මිගාර සිටුමා. දානෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ බණ කියනවා. කාටද කියන්නේ? මිගාර සිටුමාට. මිගාරයතෝ තිරේන් පිටුපස වේවා, කන්දෙන් පිටුපස වේවා, මහා මෙරෙන් පිටුපස සිටීවා, තොට බණ කියනවා කියන කරුණාවේ. තොට ගුවට බය වෙන්න එපා. ඒක පරණ භාෂාවෙන් කියන්නේ එහෙමයි. උඹ කොහේ හිටියත් උඹට බණ කියනවා කියලා උතුම් ධර්ම දේශනා පිළිවෙල කතාව, දාන සීල කතා ආදී කොට සාමුක්ඛංශික දේශනාව, චතුරාර්ය සත්‍ය සහිතව ඒ භාග්‍යතුන් වහන්සේ දා දේශනා කළා. ඒ දේශනාව අහලා අවසන් වෙනකොට මිගාන සිටුතුමා ඇතුළු පවුලේ සියලු දෙනාම සෝවාන් ඵලයට පත් වුණා. අර තිරේ උස්සගෙන දුවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිරිමදෙමින් නල්ල තබා වන්දනා කරලා තෙරුවන් සරණ ගියා. විශාඛාව ළඟට ගිහින් මතක් කරනවා, අද ඉඳන් මේ මගේ ලේලි නෙවෙයි, මේ මගේ අම්මා. මට ධර්මයේ කියා දුන්නේ මේ දුවයි. එදා පටන් එතුමියට නමක් හැදුනා, මිගාර සිටුතුමාගේ අම්මා හෙවත් මිගාර මාතා. ඉතින් මේ මිගාර මාතාව පිළිබඳ විස්තර බොහෝ තිබෙන අතර අපි කෙටි කරමින් දේශනා කරන වෙලා මදි නිසා, නමුත් අපිට මේ අට කතා බැලුවොත් තව විස්තරයතුව බලන්න පුළුවන්.
ඉතින් මේ විශාඛාවට දරුවෝ ලැබිලා තියෙනවා, පිරිමි ළමයි 10 දෙනයි, ගෑනු ළමයි 10 දෙනයි. එකක් පැහැදිලි, සෝවාන් වුණා කියලා මේ ගෘහස්ත කටයුතු එකක්වත් අඩු වෙන්නේ නැහැ. හොඳටම කරනවා ඒවා. හරි විදියට කරනවා. වැරදි විදියට කරන්නේ නැහැ. හරියට කරනවා. සදාර සන්තුට්ටිය, පති භක්තිය මේවා ඔක්කොම තියෙනවා. ඒ හරි ධාර්මික කාමයක්. ඒකට බලන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අවබෝධ වෙච්ච ශ්‍රාවකයෝ කොච්චර හොඳට ජීවත් වෙලා තියද? අවුල් පවුල් අවුල් කරගෙන නැහැ. රණ්ඩු සරුවල් නැහැ. යුතුකම් හැමෝටම කරලා තියෙනවා. බලන්න නැන්දට මාමට යුතුකම් කරලා තියෙනවා. අම්මා තාත්තට කරලා තියෙනවා. දරුවන් හොඳට හදලා තියෙනවා. යහපත්ව විහාරස්ථානයට කළ යුතුකම් ඒවටත් ගිහින් තියෙනවා. දැන් විශාඛාවගේ ගෙදර, අනාථපිණ්ඩ සිටුතුමාගේ ගෙදර දානශාලා දෙකක් තියෙනවා. දහසක් භික්ෂුන් වහන්සේලාට එක විට දන් වළඳන්න පුළුවන්. නිතර දොර ඇරලා තියෙනවා මහා සංඝරත්නයට. හැමදාම දහස් නමකට ඒ මාලිගා දෙකේම දාන දීලා තියෙනවා. මොකද විශාඛාව කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍රදායිකාව, අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ අග්‍රදායකයා. ඒ දෙන්න පතන් ආපු දෙයක් සසරේ. ඒක ඉෂ්ට වුණා. ඉතින් මේ සියලු කරුණු කාරණා ඉෂ්ට වෙලා තියෙන අතර එක දවසක් විශාඛාව, විශේෂයෙන් විශාඛාවට මගුල් ගෙවල් වලට ආරාධනා ලැබෙනවා. ගෙවල් වල දාන තියනවනේ, ඒ දාන මෙහෙයවන්න එන්න කියන්නේ විශාඛාවට. ඉතින් එහෙම දවසක මංගල උත්සවයකට ගිහින් තිබුණා. එදා පැලඳගෙන ගිහින් තිබුණේ මේල පළඳනා. ඒ වගේම තව දෙයක් වුණා, විශාඛාවට මේල පළඳනාව හැමතැනම උස්සගෙන යන්න බැරි නිසා, කියන්නේ ඇතුම් 5 දිනක බලය ඕනේ මේ පළඳනාව පළඳින්න නම්. ඒ නිසා තල මට්ට නම් වූ ලක්ෂයක් වටිනා ආභරණයක් මිගාර සිටුතුමා සාදවා දීලා තිබුණා. සාමාන්‍ය උත්සව වලට ඒක පළඳුවා. විශේෂ තැන්වලට තමා විශාඛාව මේ කියන මුළු ඇඟම වැහෙන, මොනරෙක් උඩින් ඉන්න, මොනරෙ පිල් කලබක් තියෙන මේල පළඳනාව පළඳගෙන එදත් මගුල් ගෙදරක ගිහින් එන ගම. එන ගම භාග්‍යතුන් වහන්සේට වැඳලා යන්න ඕන කියලා විහාරයට ගොඩ වුණා. සවැත් නෝර දෙවුරම් වෙහෙරට. එතකොට තිබුණ දෙවුරම් වෙහෙර පමණයි. 54 කෝටියක් රන් කහවණු වියදම් කරලා හදපු විහාරය. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟට මේ පළඳනා වැළඳගෙන යන්න බෑනේ, හොඳ නෑනේ කියලා ඒක ගලවල පැත්තකින් තියලා ගියේ ඇතුළට. වැඳලා ධර්මය අහලා උපස්ථාන කරලා ස්වාමීන් වහන්සේලගේ සුවදුක් විමසන, විශේෂයෙන් විශාඛාව උදේවරු විහාරයට යනවනම් දාන වස්තුවක් රැගෙන යනවා. හවස්සරු යනවනම් උදේවරු වුණත් කුඩා ස්වාමීන් වහන්සේලා රස කැවිලි පළතුරු අරගෙන යනවා. හවස්සරු යනවනම් චතුමදුර අෂ්ටපාන සාදවාගෙන යනවායි කිය. බලන්න කොච්චර සංග්‍රහයක් ශාසනයට කරලා තියෙනවද ඒ කාලේ. ඉතින් මේ ඔක්කොම වෙලා රෑබෝ වෙච්ච නිසා අමතක වුණා. දාසියරත් අමතක වුණා, විශාඛාවටත් අමතක වුණා. පළඳනාව විහාරයේ තියලා එදෙන ගෙදර ගියා. ආනන්තරුන් වහන්සේ සිටිතත් වෙන අග්‍රපස්ථායකයන් වහන්සේ නිසා උන්වහන්සේ පිරිස ගියාට පස්සේ හොයලා බලනවා, මොනව හරි වටින දේවල් අතරමං වෙලා අතපසු වෙලා ගිහින් තියෙනවා නම් විනේ තියෙන ඒව අරන් තියන්න අයිතිකාරයාම දෙන්න යනවා. ස්වාමීන් වහන්සේ තැතුම් පස් දෙනෙක්ගේ බලෙන් යුත් නිසා උන්වහන්සේක අරන් තිව්වයි කියනවා. පස්සේ විශාඛාවට ආරංචි වෙනවා, ආනන්ද උත්තමයන් වහන්සේ මගේ පළඳනාව ඇල්ලුවා. ආර්යයන් වහන්සේ අල්ලපු පළඳනාව මම පළඳින එක සුදුසු නැමේ ශ්‍රද්ධාව. දැන් නම් කොහොම වෙයිද? අනිවාර්යෙන් අරන් යනවා නෙවිල. ඒක ගත්තේ නැහැ. පළඳින්නේ නැහැ කෝ. මේ පළඳනාවෙන් මම සාසනයටම යමක් පූජ කරනවා කියලා මේක රතයක තියාගෙන මේ සවැත් නුවර පුරාම වීදි සංචාරය කෙරෙව්වා. ගන්න කැමති කෙනෙක් මිලදී ගන්නද කියලා. නමුත් ඉතින් අරගෙන පළඳින්න තරම් කෙනෙක් හිටියේ නැහැ. එකම කෙනා හිටියේ බන්දුල මල්ලිකාව. එතුමියට විතරයි මේක දරන්න පුළුවන්. ඉතින් කවුරුත් ගත්තේ නැහනේ. සකහවණු කෝටි 9ක් වෙන් කළා. ඒකෙන් ඉඩමක් මිලදී ගත්තා. සවැත් නුවර නැගෙනහිර සීමාවෙන්. නුවරේ නැගෙනහිර කෙළවරට එන්න බොහොම රමණීය උද්‍යානයක් මිලදී ගත්තේ කෝටි 9ෙන්. එහි දෙමහල් ප්‍රාසාදයක් හැදුවා තවත් කෝටි 9ක් වැය කරලා. ඒ ප්‍රාසාදයේ යටතට්ටුවේ කුටි 500ක් තියෙනවා ශාලාවත් එක්ක. මැද උඩතට්ටුවේ තියෙනවා කාමර 500ක්. ඔක්කොම 19කට වැඩ ඉන්න පුළුවන් උඩ මහලේ භාග්‍යතුන් වහන්සේගේ කුටියක් තියෙනවා.
විහාර කර්මාන්තය අවසන් කළා. දානශාලා, ධර්මශාලා, පඬුහල්, ගිනිහල් ගෙවල්, පැන් පුකුණු සහිතව විහාර පූජාවටත් කෝටි 9ක් වැය වුණා. එදා මේ පූජාව දවසේ විශාකා දරුවෝ හිටියනේ 20ක්. ඒ දරුවන්ගේ දරුවෝ හිටියනේ 400ක්. ඒ දරුවන්ගේ දරුවන්ගේ දරුවෝ හිටිය 8000ක් ඔක්කොම. 8420ක් පිරිවරාගෙන මේ විහාරයට ඇවිල්ලා කුටියෙන් කුටියට යනවා බලන්න. ඒ හැම කුටියේම බුදුරජාන් වහන්සේ මැවී පෙනේවා කියලා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා තිබුණා. එනවා ඒ අනුව භාග්‍යතුන් වහන්සේ එක කුටියක සමාපත්තියෙන් වැඩ ඉන්නෝ විශාකාවට යන තැන භාග්‍යතුන් වහන්සේ පෙනී යනවා. බලවත් සතුටට පත් වුණා. ඒ සතුට එක කුටියකවත් ඉන්න බැරුව පහළට ඇවිල්ලා අර දරමුණු බුරු මිනිවිරියන් පිරිවරාගෙන මේ පූර්වාරාමය කියලා කියනවා, මිගාරමාතු ප්‍රාසාදය කියලා කියනවා මේ විහාරයට. මේ විහාරය වටේ යන්න පටන් ගත්තා කවි කිය කියා, ගී කිය කියා. ස්වාමීන් වහන්සේලා කවදාවත් දැකලා නැහැ විශාකා සින්දු කියනවා, කවි කියනවා. අද හරි පුදුමයි. විශාකා මහවැසියට පිත කිපීමක්වත් වෙලාද, උමතුවක්වත්ද මෙච්චර සතුටින් හැසිරෙන්නේ කවි කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා. එළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මතක් කළේ, මහණෙනි විශාකාවට පිත කිපිලා නැහැ, උමතුවකුත් නැහැ. අය කුඩා කල ඉඳන් පැතූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වුණා. අද මේ අන්තිම ප්‍රාර්ථනාව මහා සංඝයාට විහාරයක් පූජා කරන එකත් අද සඵල වුණා. ඒ පිනේ සතුටිනුයි විශාකා කවි ගී කියන්නේ. එසා මහණෙනි යමෙක් පින් කරනවා නම් මේ විශාකා වගේ කළ යුතුයි කියලා. යතාපි පුප්පරා සිම්මා කෛරාමාලා ගුණේ බහුං ඒවං ජාතේන වච්චේන කත්තබ්බං කුසලං බහුන්ති. එතෙන්දී දේශනා කළේ මාලාකාරයෙක් ලස්සන මල් හොයලා වර්ණ ගලපමින් සටහන් ගලපමින් ලස්සන මල් මාල ගොතන්නේ යම්සේද, ඒව ගොතල විකුණල ලාභ ලබන්නේ යම්සේද, එසේ අංගවිකල මන්දබුද්ධික නොවි මිත්‍යා දෘෂ්ටික නොවි මේ මනුලව පිරිපුන්න උපන් මිනිසෙක් භාග්‍යවතුන් වහන්සේගේ උපත ලැබිච්ච වෙලාවේ ත්‍රි හේතුක බවට පත් වෙලා ඉපදුනා නම් දැන් අපි වගේ අපිටත් එමය. අපි පිටසක්වල වැටුනේ නැහැ, අරූප ලෝක හතරට ගියේ නැහැ, අසඤ්ඤතලෙ ඉපදුනේ නැහැ, නිරේතිරි සම්ප්‍රේත උනේ නැහැ, ප්‍රත්‍යද පිට රටක ඉපදුනේ නැහැ, ධර්මයේ තියෙන තැනක ඉපදුනා. එහෙම ඉපදිලත් මන්දබුද්ධික වුණා නම් වැඩක් නැහැ, එහෙමත් උනේ නැහැ. එහෙම ඉපදිලත් මේ වගේ රටක මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනා නම් ඒත් වැඩක් නැහැ. ඒ ඔක්කොගෙම බේරලා තියෙනවා. එතෙන්ට කියනවා අෂ්ට දුෂ්ටස්සණයෙන් මිදී ලැබූ නවවන සන සම්පatti. ලැබූ කෙනා එයා මාලාකාරය මල්ලුයන් වෙත ගියා වගේ පුණ්‍ය භූමි වෙත යනවා. ඒවට ගිහිල්ලා සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. තෙරුවන් ඇසුරු කරනවා. කන් යොමු කරනවා. ශ්‍රද්ධාවෙන් යනවා. සද්දාචාත උපසංගමති. ශ්‍රද්ධාව නිසා යනවා. උපසංගමිත්වා පයරුපාසති. ගිහිල්ලා ඇසුරු කරන ධාර්මිකව සොයා බලා දානමාන පූජක පවිරුපාසිත්ව ඔහිත සෝතෝ ඇසුරු කරගෙන කන්්‍යමනවා. දැන් අහන්න ලෑස්ති. දැන් කල්යාණ මිත්‍රෙක් ළඳුන ගන්නවනේ. ධර්මයේනේ කියන්නේ. උන්වහන්සේ ළඟ වාඩි වෙලා අහන්න ලෑස්ති වෙනවා. ඔහිත සෝතෝ කන්්‍යම කරන. ඔහිත සෝතෝ ධම්මං සුනාති කන්්‍යම කළ අහනෝ බණ අහනෝ. සුත්වා ධම්මං ධාරේති. අහපු බණ දරනෝ. ධාරෙත්වා අත්තං උපපරික්කති. දරාගත් ධර්මයේ අර්ථ හොයනෝ. අත්තංගප පරික්කිත්වා දිට්ටි නිච්චාන කන්ති. අර්ථ විමසලා සම්මා දිට්ඨිය බැසගන්නවා. බැසගෙන නිවන් මඟ දියුණු කරනවා. ඉතින් එකින් නොකී මෙකී නොයෙක් විදිය පින්කම් මේ ශාසනයේ තියෙනවනේ. ඉතින් දස කුසල් කියනකොට අර අකුසල් 10න් වැළකෙන එක
දස පුණ්‍ය ක්‍රියා කියනකොට දාන, සීල, භාවනා, පින්දීම, පින් අනුමෝදන් වීම, වැඩිහිටියන්ට සැලකීම, වත් පිළිවෙත් කිරීම, බණ කීම, බණ ඇසීම සහ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම වගේ දස පුණ්‍ය ක්‍රියා 10ක් තියෙනවානේ. මේ මේවායින් ලැබෙන පින්කම් වැඩි නොකියා එච්චර මොකටද පින් කරන්න කියලා හිතන්නේ නැතුව කත්තබ්බං කුසලම් බහුං බොහෝ පින් කළ යුතුයි. මොකද පින් වැඩි වුණොත් තමයි නිවන් දකින්න පුළුවන්. නිසා පිනට ගරහන්න එපා. පින පුළුවන් විදියට කරගන්න. දැන් ඒක පැවිදි වෙලා ඉන්න ඇටි තන අපිට නෑනේ දැන් සංඝික දාන දෙන්න විදියක් නෑනේ. නෑ ඒ සියල්ලටම වඩා උතුම් දෙයක් ඔබ අපි කරගෙන තියනවා. ඒකේ විස්තර කරනවා. මේ සිව් මහා දිවයිනේ අනිත් දිවයින් තුනේම හැල්වි වවලා ඒ හාල් වලින් දමදිව පුරා බුදුපසේ බුදු මහරහතුන් වැඩමවලා මෙතෙක් පහළ වෙච්ච ඒ අයට මහමෙරතරන් උසට අටපිරිකර ගොඩගහලා දන් දෙනවට වඩා පැවිදි වෙන එක ශ්‍රේෂ්ඨයි කියලා. ඒතර දාන ඔක්කොම ඉවරයි දැන් පැවිදි වුණා. පැවිදි වෙලා ගෙවෙන ගත වෙන දවස ගානේ පින් රැස් වෙන. ඒ නිසා අපි උකටලි වෙන්න ඕනේ. පැවිදි වෙච්ච නිසා අපිට මේ පින් කරගන්න බැරි වෙනවා නෑ. හොඳටම පුළුවන්. ඒක බලන්න අපි උදෑසනම අවදි වෙලා බුද්ධ වන්දනා කරනවා, දානීය සකස් කරනවා, භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජා තියනවා. පුළුවන් විදිහට පැයක් දෙකක් තුනක් භාවනාවක් කරගන්නවා. තව කෙනෙක්ට බණ ටිකක් කියලා දෙනවා. ධර්මය අහන්න ලැබෙනවා. වත් පිළිවෙත් කරනවා සේනසුන්වල. කොයිතරම් පින් කරගන්න අපිට ලැබෙනවද? අපි නොසිතුවද අපි පාරේ බහැලා පයින් වැඩි ඔසංගරව කොච්චරයි සතුට වෙනවද? ඊට පහද වෙනවද? ස්ත්‍රිසංස තුම්පා පැහැදෙනවා. බස් රථයක කෝච්චියක අපි ගියොත් පොදු ප්‍රවාහණයක ඒකේ ඉන්න මිනිස්සු කොච්චර පැහැදෙනවද? ලෝකෙට මහා පිංකෙතක්. සසංගික දාන වගේ පිංකම් කරගන්න ඕන වුණාම ඒ මිනිස්සුන්ට අපි ගිහිල්ලා අනුග්‍රහ කළාම අපිත් ඒ දාණේ දුන්නා හා සමයි. මොකද හේතුව අපි වැඩියේ නැත්තම් ඒ මිනිස්සුන්ට දාණයක් දෙන්න වෙන්නේ නැහනේ. අපි ඒ පිංකමට උදව් කරලා අපි පිං රැස් කරගන්නවා. අනුග්‍රහ කළා වෙනවා. ඒ විදිහට පින්වත්නි ගිහි අයරුණත් තමන් ශක්ති ප්‍රමාණෙන් සාසනයට උපකාර වෙන්න, දුගී මගී යාචකයන්ට දන් දෙන්න, ඕන කෙනට දෙන්න, දීමේ සීමා නැහැ. සීලය තමන් ප්‍රමාණෙන් රකින්න, භාවනාවයේ දෙන්නට, එසේ සිදු කිරීමෙන් අපටත් සුවසේ මේ නිවන් මඟ දියුණු කරගන ලැබේවා. විශාකාවගේ පුණ්‍යවන්ත ජීවිතය සැමදා සිහිකරන්න. එහෙම ජීවිත ගොඩක් නැහැ බුදුසසුනේ එකම එකයි තියෙන්නේ. ඒ විශාකාව පමණයි. ඒ හැටියට බැරි වුණත් ටිකක් හරි ඒ විශාකාවගේ ಗುಣධර්ම අපේ ජීවිතයට ගන්න පුළුවන්. අනාථපිණ්ඩික සිටුතුම දිහා බලලා විශාකාව දිහා බලලා උපාසක උපාසිකාව පින් කරන්න. මොකද මේ පින් කරන්නේ සසරින් එතර වෙන්න. නිවන් අවබෝධ වෙන්න පිනම ඕනේ වෙන මොකවත් නැහැ. පින තියෙනවනම් නුවණ ලැබෙනවා. නුවණ තියෙනවනම් විපස්සනා ඥාන පහළ වෙනවා. මාර්ගඵල අවබෝධ වෙනවා. ඒ දක්වා පහසු විහරණ සැලසෙනවා. ඉදුම් හිටුම් යාන වාහන ඒ ඔක්කොම ඕන වෙනවනේ. දුකක් නැතුව සසර යන්නත් කවදා හරි ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් පාමුල බණ අහලා නිවන් දකින්නත් පින තියෙන්න ඕනේ. සභාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මා පුඤ්ඤ බායිත්ත. පිනට බය වෙන්න එපා. පිනට ගරියන්න එපා. සුකස්සේතං අදිවචනං යදිදං පුඤ්ඤං. සැපේට කියන සමාන වචනේ පින පින්කරන්ඩ සැප කැමති නම් මෙලව සැප පරලොව සැප සුගති සැප අමා මහ නිවන් සැප. මේ සියලුම සැප ලැබෙන්නේ පින නිසා. ඒ නිසා පුළුවන් හැම විටකම පිනක් කර ගනිත්වා කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ ආරාධනාව. ඒසේ පිහිටාගෙන අද මෙතෙක් වේලා මේ පැයකට අධික කාලයක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ අප සෑම දෙනා විසින් රැස් කරගත් පින, ධර්ම දේශනා කිරීමෙන් අප විසින් රැස් කරගත් අසංඛ්‍ය පින, සීමා නැති පින, ප්‍රඥා පාරමිතා වේවා. ඔබ අප හැම දෙනාගේ මව්පිය මව්පිය ඥාතිතයි සින්නාදී හැමටත් ධර්ම ශ්‍රවණය කරන පින්වත් සෑම දෙනාටත් දෙවියන් සහිත සියලු ලෝකවාසී සත්ත්වයන්ටත් මේ පින නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීපානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෝපත්තේ.